Next, we present our Pratibha Vindana segment. Hi, Bowen. Obasama Dannawa. අපි වරින් වර අපේ ශ්‍රී ලංකාවේ මුළු ලෝකයටම මහත් සේවයක් කරන ශ්‍රී ලංකාවේ විද්වතුන් මේ ප්‍රතිභා වින්දන වැඩසටහන තුලින් ඔබ වෙත යොමු කරනවා ඔබට හඳුන්වා දෙනවා ඉතින් අදත් ඒ වගේ ක්‍රියාවකටයි මම සූදානම් වෙන්නේ අද මම ඔබට හඳුන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ වගේම මෙල්බර්න්හි ලැටරප් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක්ද දරමින් එංගලන්තේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙක් වශයෙන් වැඩ කරමින් රටටත් ලොවටත් මහත් සේවයක් කරන ඒ වගේම ශ්‍රී ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරය දරූ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ඔබ හමුවට ගෙනෙන්නයි හොඳයි අපේ මහාචාර්යතුමාව අපේ ප්‍රතිභා වින්දන තුලින් ආදරයෙන් පිළිගනිමු ආයුබෝවන් මහාචාර්යතුමනි ආයුබෝවන් ඔව් ඇත්තටම ඔබ වැනි විද්වතුන් අපේ ශ්‍රී ලංකාවට මහත් ආදරණයක් වගේ ඉතින් මම ආසයි ලංකාවට ගරු කිරීමක් වශයෙන් උත් ඔබතුමාගේ මූලික අධ්‍යාපන ලැබුපේද ගම් ප්‍රදේශයේ හැම පොඩ්ඩක් අපේ ජනතාවට කියනවා විනිතා මම ඉපදිලා ඇතුනේ වැටුනේ ඈත ගමක ඉඹුල් පිටිය කියලා කෑකොඩ දිස්ත්‍රික්කේ පරකඩුව ඇලියකොට කියන එන්නේ කුඩා නගරවලට ආසන්න පිටලා තියෙන ගමක ඉතාම ලස්සන ගම් ප්‍රදේශයක් බත් අපේ මුල් කාලයේ තෙම් ගොඩ දුෂ්කර ප්‍රදේශය උදාහරණ වශයෙන් බස් එකට එන්න ඕන නම් අපි ගමේ ඉඳලා කිලෝමීටර් 4ක් පයින් යන්න ඕනේ ඉතපත් මම ඉස්ලාම් ගාමී ස්කෝල්ට ගිහිල්ලා එතෙන්දී පස්වෙනි ශ්‍රේණියේ ජාතික ශිෂ්‍යත්වයක් දිනාගෙන රුවන්වැල්ල සෙන්ට්‍රල් කොලෙජ් එකට ගිහිල්ලා ඒකේ තමයි ඉගෙන ගත්තේ 1963 ඉඳලා 69 වෙනකල් එතකොට මම ස්කෝලර්ෂිප් හෝල්ඩර් කෙනෙක් හොස්ටල් එකේ තනි ස්කෝලර්ෂිප් හෝල්ඩර්ස්ලා තික හිටියේ ඊට පස්සේ 69 HSC පාස් වෙලා පෙරදෙනිය විශ්වවිද්‍යාලයට ගියා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේදී තමයි මම පළවෙනි ඩිග්‍රිය සම්පූර්ණ කළේ අතම් කිව්වොත් ෆස්ට් ක්ලාස් එකත් එක්ක ඒ අවුරුද්දේ මගේ විශේෂ ක්ෂේත්‍රයේ එකම පළවෙනි ශ්‍රේණිය පාස් එකක් තිබුණේ මට ඊට පස්සේ අවුරුද්දක් විතර ටෙම්පරරි කථිකාචාර්ය වරෙක් විදිහට පෙරදෙනි ඉඳලා ඊට පස්සේ එක අවුරුද්දක් මම වැඩ කරා ශ්‍රී ලංකා ග්‍රැෆයිට් කෝපරේෂන් මිනරන් සංස්ථාවේ එතන ඉදිරි අනාගතය පිළිබඳ හොඳ පසුතලක් එතන තිබුණා සැලරි එක එමත් වැඩි ඒ වුණත් අධ්‍යාපනයට තියෙන ආසාව නිසා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා කථිකාචාර්යවරයෙක් ඇසිස්ටන්ට් ලෙක්චරර් කියන්නේ සහකාර කථිකාචාර්යවරයෙක් එහෙ අවුරුදු 3ක් වැඩ කරලා ශිෂ්‍යත්වයක් අරගෙන ලැටරප් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මහා ආචාර්ය උපාධිය ඉවර කරලා මට කිසි දවසක ඕන කරමක් තිබුණේ නැහැ ඕස්ට්‍රේලියාවෙන් අතර වෙන්න මම කරපු ආචාර්ය විභාගට කරපු විභන්දනයේ පොත ඉතාම ඉහලින් සැලකුවා මේ ඒක ඇසෙස් කරපුවාය මට ඕන ලෙටර් ඔෆ් විශ්වවිද්‍යාලයෙන් අතර වෙන්න ඊට තිබුණා නමුත් ඒ දවස්වල ලංකාවේ 77න් පස්සේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙලා රටේ ගමන හොඳ පැත්තකට යොමු වෙලා තියෙන අවස්ථාවක මට ඕනකම තිබුණ ලංකාවට ගිහිල්ලා වැඩ කරන්න ගිහිල්ලා අවුරුදු 4ක් විතර වැඩ කරා ශ්‍රී ලංකා කථිකාචාර්යවරේ ඒකම මං අපලයන් ප්‍රවර්ධන ආයතනයේ උපදේශකෙක් විදියට වැඩ කරා ඒ අතරේ තමයි ලංකාවේ කලබල පටන් ගත්තේ ඊට පස්සේ අපේ බබාලත් තිබුණේ දවස්වල
ළමයින්ගේ ස්කෝල ප්‍රශ්නයි විවිධය වයින්ද අපේ නෝන කියන්න පටන් ගත්තා. ඔන්න ඉස්සර තිබුණ නේද මේ අවස්ථාවක් ඔයාට, ඒක නැති කරගත්තා, දැන් මොකද කරන්න කියලා. මම ඒ පාර ලෙටර් විශ්වවිද්‍යාලයේ අපේ පීඨාධිපතිවරයාට එවුවාම එයා මට කිව්වා, ඉස්සර තිබිච්ච පුරපරයක් ඔය කාලෙකට පස්සේ පුරවන්න බෑ, නමුත් අපි රස්සාවක් ඇඩ්වර්ටයිස් කරලා ඔයාට කියන්න කියලා. ඊට පස්සේ they offered me a lecture. අසු පහේ ලෙටර් විශ්වවිද්‍යාලයට ආවා. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය තමයි ප්‍රධාන පර්යේෂණ බේස් වෙලා තියෙන විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ මං ජාතික විශ්වවිද්‍යාලයට දැන් අවුරුදු 25කට වැඩි චොට්ටක් වැඩ කරමින්. ඇත්තටම අපි බොහොමත්ම සන්තෝෂ විය යුතුයි ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දුෂ්කර පළාතක හැදිලා වැඩිලා ශිෂ්‍යත්වයක් දිනාගෙන රුවන්වැල්ල මධ්‍ය මහාවිද්‍යාලය වැනි විද්‍යාලයකට ඇතුළු වෙලා මේ මහාචාර්යතුමා මෙතරම් දුර ආපු මේ දුර ගමන පිළිබඳව. ඉතින් අපි නැවතත් එතුමාගෙන් අහමු, දැනට මේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉඳගෙන ශ්‍රී ලංකාවට එතුමා කරන සේවය පිළිබඳව. හොඳයි මහාචාර්යතුමනි, අපිට කියන්න පුළුවන් ද ඔබතුමා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා සිටින අතරෙම අපේ ශ්‍රී ලංකාවට කරන මහඟු සේවයන් පිළිබඳව? මිටත ඔයා මුලින් කිව්වා දුෂ්කර පළාතක ඉඳලා කොහොමද මේ තත්ත්වයට ආවේ කියලා. එතෙන්ටි මට කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ අධ්‍යයන ක්‍රමයට ප්‍රණාමයක් විදියට අඩු දියුණු වෙන රටවල් අතරේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉතාම ශ්‍රේෂ්ඨයි, විශේෂයි. මොකද නිදහස ගන්න කලින් ඉඳලා අපිට තිබුණා නිදහස අධ්‍යාපන ක්‍රමය. ඉතාම දුෂ්කර ගම්වල වුණත් ඉස්කෝලයක් තිබුණා. දැන් අපේ තාත්තට හැකියාව තිබුණේ නැහැ මම නගර ඉස්කෝලෙකට යවන්න. තාත්තා සාමාන්‍ය ෆාම කෙනෙක්. නමුත් මට හැකියාව තිබුණා ගම ඉස්කෝලෙට ගිහිල්ලා එතන ශිෂ්‍යයෙක් ගන්න. අනිත් එක කණ්ඩංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෙන්ට්‍රල් කොලේජස් ඩිවලොප් කරලා තිබුණා අධ්‍යාපන කේන්ද්‍රයන් විදියට. එතකොට එයාගේ ප්‍රතිපත්තිය තිබුණේ හොඳ ළමයි ගමෙන් ස්කෝලර්ෂිප් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා එතන විශ්වවිද්‍යාලයට යන්න. දැන් ඇත්තෙම කියනවා නම් මගේ අධ්‍යාපනයට මගෙන් තාත්තලාගෙන් සත්‍යක්වත් වියදම් වුණේ නැහැ. මම පහේ පන්තියේ ඉඳලා මං ශිෂ්‍යත්වයෙන් ඉගෙන ගත්තේ. අවාසනාවකට වාගේ ක්‍රමය පහුගිය අවුරුදු 20 විතර නරක පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒක නම් මට හරි දුකයි තේනවා. ඉස්සර විශ්වවිද්‍යාලවලට හොඳ ළමයි වැඩි හරියක් ගියේ නගරයේ තියෙන සල්ලි තියෙන මිනිස්සු ළමයි යවන ස්කෝල්වල ඉන්නේ. සෙන්ට්‍රල් කොලේජස් ඒ තත්ත්වය සම්පූර්ණ පහුගිය කාලේ විවිධ හේතු වින්ද මේක අපිට කතා කරන්න වෙලාවක් නැහැ. වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ මට ඒක විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. ඊළඟට ඔය අහපු එක තමයි මම කරලා තියෙන සේවය මොකක්ද කියලා. දැන් මෙහෙ ඉන්න අතර ශ්‍රී ලංකාවට. නමුත් ලංකාවට යන අවස්ථාවේදී මම ඇත්තෙම මගේ අධ්‍යාපන කටයුතු පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යාමට තියෙන බාධා නිසාමයි මම අහපව් මෙහාට ආවේ. එහෙම නැත්නම් මගේ ලොකු ප්ලෑන් එකක් තිබුණා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැඩ කරන්න. ඒ අවුරුදු 3 මම විෂමාලා සංවර්ධන ආයතනයට කෙලින් ඇති වෙලා HSC පන්තිවල පාවිච්චි කරන දේශනවලට ඒව මේ handbooks අත්පොත් ලියන්න වාගේ ඒවා කරා. ඒක මගේ පළවෙනි පොත උනේ සිංහල භාෂාවෙන් ලියවිච්ච මුදල් සහ මුල් ආයතන. ඒ කාලේ ඒක ඉතාම ජනප්‍රිය වෙලා ආර්ථික විද්‍යාව කරන සිසුන්ට ඒක බොහොමත්ම ප්‍රයෝජනවත් වෙලා තිබුණා. මගේ ඊළඟට ලංකාවේ තව සිංහලෙන් පොත් ලිවීම එහෙම නැති වුණාම මෙහාට ආවට පස්සේ මම ලියලා තියෙන පොත් සහ විවිධ පරීක්ෂණ පත්‍රිකා ලංකාව ගැන අධ්‍යයනය කරන පශ්චාත් උපාධි ශිෂ්‍යෙන් පාවිච්චි කරනවා. ඒකම ලංකාවේ ප්‍රතිපත්ති හදන අය රජයේ නිලධාරීන් මා හිතන්නේ එක්තරා දුරකට මේවායින්
ප්‍රයෝජනෙට ගන්නවා. මෙතෙන්දී මට කියන්න ඕන දෙයක් තමයි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර ආයතන කීපයකටම උපදේශක විදිහට වැඩ කරන්න. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව සහ ILO ජාත්‍යන්තර කම්කරු සංවිධානය වගේ ආයතනවලට ලංකාව හා සම්බන්ධ පරිශ්‍රණ රාශියක් කරන්න ඉඩ ලැබුණා. මෑතම දෙකරපු පරිශ්‍රණ පදනම් කරගත්ත පොත මේක ශ්‍රී ලංකන් එකනමි චාට් ඉන් නිව් කෝස්. මේ පොත පදනම් වෙලා තියන්නේ අපි අවුරුද්දක් විතර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉදිරි ප්‍රවණතා ගැන කරපු අධ්‍යයනය බේස් කරගෙන තමයි මේක මේ පොත ලියවෙලා තියන්නේ. මේ දවස්වල මම ලංකාවේ සම්මන්ත්‍රණ කීපයකට සහභාගී වුණා. එක සම්මන්ත්‍රණයක් සංවිධානය කරේ ශ්‍රී ලංකා සයන්ස් ෆවුන්ඩේෂන්. ඒකදී මම කතා කළා ලංකාවේ කාර්මික සහ වෙළඳ ප්‍රතිපත්ති ඉදිරියට සකස් විය යුත්තේ කොහොමද කියන කාරණා ගැන. ලංකාවේ විවිධ දෙපාර්තමේන්තුවල වැඩ කරන අපේ පරණ ශිෂ්‍යෝ සමහර අවස්ථාවලදී මාත් එක්ක කතා කරනවා. එලගේ ප්‍රශ්න ගැන ඒක මට ලොකු ගෞරවයක්. අනිත් එක එකෙන් මට අවස්ථාවක් ලැබෙනවා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේට යම් විදිහකට සහභාගී වෙන්න. මහාචාර්යතුමනි, ඔබතුමා ඒ වගේම මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙක් වශයෙන් උත් වැඩ කරනවා. ඔබට තියෙන කාර්යභාරය කුමක්ද? විනිතා, ඒක කෙලින්ම තියෙන රස්සාවක් නෙවෙයි, මොකද කියන්නේ ගෞරව නාමයක් වාගේ. ආර්ථික විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර තියෙනවා. නමුත් මගේ නම ජාත්‍යන්තර වශයෙන් දන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික ප්‍රශ්න පිළිබඳ මම පළ කරන පොත් සහ පර්යේෂණ පත්‍රිකා මත. ඉතින් ඒ පදනම් කරගෙන මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය මට පිරිනමල තියෙනවා. මේ ගෞරවණීය නාමය මා ඉතන වැඩ කරන මහාචාර්යවරුත් එක්ක මම වැඩ කරනවා. විශේෂයෙන්ම මහාචාර්ය කුණාල් සෙන්, එයා තමයි මාව නොමිනේට් කරේ මේ ගෞරව නාමයට. දැන් මහාචාර්ය කුණාල් සෙන් ඩිරෙක්ට විදිහට වැඩ කරනවා වයිඩර් World Institute for Development Research. දැන් එයා එතෙන්ට ගියාට පස්සේ දැන් මේ දවස්වල මම එයත් එක්ක ඉතා ආසන්නව වැඩ කරනවා වයිඩර් වලට. ලබන අවුරුද්ද මුලදී එලගේ ලොකු සම්මන්ත්‍රණයක් තියෙනවා රටවල් වල දේශීය ඉපැයුම් සේවින්ස් වැඩි කරන්නේ කොහොමද කියලා. මේ දවස්වල මං එයාලට පර්යේෂණ පත්‍රිකාව ලියමින් ඉන්නේ ඒ විෂය සම්බන්ධයෙන්. විශාල වගකීමක්. වගකීමට වශයෙන් මං කැමති ඒ මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න. ඇත්තටම අපේ පුංචි ශ්‍රී ලංකාවෙන් බිහි වෙලා මුළු ලෝකයටම විශිෂ්ට සේවයක් කරන මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහාචාර්යවරයා වැනි විද්වතුන් අපට ආඩම්බරයක්. ඉතින් අපි මහාචාර්යතුමාගෙන් අහමු, මේ තාක් දුරදිග ගමනක් ඇවිල්ලා මේ තරම් ඉහළ හිමි පෙත්තකට නැගලා අපේ මේ බාල පරම්පරාවට එතුමා දෙන අවවාදය කුමක්ද කියලා. හොඳයි මහාචාර්යතුමනි, ඔබ අපේ බාල පරම්පරාවට ඔබේ ගමන පිළිබඳව අත්දැකීම් අරගෙන දෙන අවවාදය කුමක්ද කියලා කිව්වොත්? ඒකට කෙලින්ම හරියට උත්තර දෙන්න අමාරුයි. මගේ අත්දැකීම් ගත්තොත් මට එකක් කියන්න තියෙන්නේ, මුල් කාලේ ඉඳලම මගේ කියවීමේ ආසාවක් තිබුණා.
අපේ තාත්තා ඉතා ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි ආර්ථික ප්‍රශ්නින්ද හතර පන්තියට විතරයි තාත්තා ඉගෙනගෙන තිබුණේ. නමුත් තාත්තා හැමදාම න්ියුස් පේපරයක් කියවන. ඒකෙන් තමයි මගේ කිවිම් ආසාව ඇති වුණේ. උදේට පත්‍ර ගිනාම හවස වෙනකල් ඒක කියන. ඊට පස්සේ පොඩි ලයිබ්‍රරි එකක් තිබුණා අපේ ගමේ. මම හිතන්නේ මුල් කාලේ වෙනකොට 5 6 පන්ති වෙනකොට මට තේරුම් ගන්න බැරි පොතේ ඔක්කොම මම ඉගෙනනකොට කියවලා ඉවරයි. ඉතින් ඕනම විශේෂ ක්ෂේත්‍රයක ඉගෙන ගන්න කෙනෙකුට භාෂාවේ හැකියාවයි මූලික වශයෙන් බ්‍රෝඩ් අන්ඩර්ස්ටෑන්ඩින් ජීවිතය ගැන තියෙන කිතාම වැදගත් වෙනවා. සයන්ස් ඉගෙන ගන්න කෙනෙක් වුණත් ආර්ථික විද්‍යාව නැත්නම් ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙකුට වුණත් ඉදිරියට යනකොට ඒ කීවීමට තියෙන ආශාව සහ හොඳින් කරුණු ලියන්න තියෙන හැකියාව භාෂාව ප්‍රගුණ කිරීම ඉතාම වැදගත්. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය ගන්න වෙන වෙලාවට මගේ ඉංග්‍රීසි ඉතාම දුර්වලයි. මට පොත් කියවන්න පුළුවන්කම තිබුණා බට ලියන්න බෑ කතා කරන්න බෑ. නමුත් අර සිංහලෙන් ලියවීමේදී මට තිබිච්ච හැකියාව ඇතම මම HSC කරන දවස්වල සමහර විශ්වවිද්‍යාල පරීක්ෂණ වලට මේ ලියන්න හැකියාවක් මම ඇති කරගෙන තිබුණා. ඉතින් ඒ ලිවීමේ හැකියාව මට දිගටම හෙල්ප්ෆුල් වුණා පරීක්ෂක විදිහට ඉදිරියට මගේ ගමන යන්න. ඒක දැන් අවාසනාවකට වාගේ අපේ අලුත් පරම්පරාව විශේෂයෙන්ම වෙබ් ඉන්ටර්නැෂනල් වෙබ් වලට එහෙම තියෙන ඉතින් හැකියාවින්ද වැඩි කියවන්න කියවීමේ හැකියාව තමයි කියවි. ඒකෙන් බ්‍රෝඩ්ලි දැනුම වැඩි කරගන්න ඉතාම වැදගත් වෙනවා. මම උදාහරණ ගන්නවා අවුරුදු 3කට කලින් මගේ දෙපාර්තමේන්තුවට ආවා මගේ යටතේ ආචාර්ය උපාධි කරන්න තායිලන්තෙන් ළමයි දෙන්නේ දෙන්නම ආපුවම මම ඉස්සරලාම කිව්වේ මේ විෂයට අදාළ ඔයලා බ්‍රෝඩ්ලි කියවන්න ඕනේ කියලා. එක්කෙනෙක් මගේ අදහස් පිළිපැත්තා අනිත් එක්කෙනත් හොඳ ශිෂ්‍යෙක් නමුත් එයාගේ කීවීම පරේෂණ ග්‍රන්ථයට ඕන ජාති වලට විතරක් සීමා කළා. මේ දෙන්න අතරින් අර කියවීමේ හැකියාව වැඩි කරගෙන බෝඩ්ලි කියවපු ශිෂ්‍ය අරයට වඩා කලින් ඉවර කරා ඊට වඩා වැඩි පරේෂණ පබ්ලිකේෂන් ඇති කරගන්න පටන් ගත්තා. හැම වෙලාවෙම බෝඩ්ලි තමන්ගේ විෂයට අමතරව අනිත් සම්බන්ධ ජාති කියවීම ලිවීමේ හැකියාව වැඩි කරගන්න එකත් ඉතාම වැදගත්. ඇත්තටම අපට කියවීම මිනිසා සම්පූර්ණ කරා යන කියමන සනාථ කරමින් කියවීමෙන් ඉතා පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බව අපේ මහාචාර්යතුමා අපට කියලා දෙනවා. ඒ ඉතාම වැදගත්. ඉතින් මමත් අපේ විශේෂයෙන්ම අපේ සිංහල දූල පුතාලගෙන් ඉල්ලා සිටිනවා මේ රටට පැමිණුණත් මේ රටේ අධ්‍යාපනය ලැබුවත් අපේ සිංහල භාෂාවත් හොඳට ප්‍රගුණ කරන්න කියලා. එහෙම නේද මහාචාර්යතුමනි? ඔව්. ඕනෑම භාෂාවකින් බ්‍රෝඩ්ලි කියවලා තමුගේ ලියවීම හැකියාව. උදාහරණ හැටියට දැන් මම ආර්ථික විද්‍යාව පොත් වැඩි කියවුවට අවුරුද්දකට අඩුතරමින් හොඳ නවකතා පහක්වත් කියවනවා. ඉතින් ඒකෙන් තමයි මේ තමුගේ හැකියාව තමු හොඳ. උදාහරණ වශයෙන් ගත්තොත් අපේ මේ වයිස් චාන්සලර් උපකුලපතිවරයා ෆිසිස් එයා ස්පේස් ෆිසික් නොබෙල් ප්‍රයිස් ගත්තේ කෙනෙක්. නමුත් එයා කතා කරන ඒවා ලියන ඒවා අන්බිලීවබල් ඕනම් කෙනෙකුට ඇපීලින් තියෙන එකට හේතුව he's a very widely read man. අද අප සමගින් මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව අප ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් මේ වගේම සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නම්. අයබෝන්. අයබෝන්. විදිතා මේක ලොකු අවස්ථාවක් විශේෂයෙන් මගේ ළමා විය සහ මගේ ගමේ ඉස්කෝලේ සහ මගේ තාත්තා ඒ මුල් පසුතල ගැන සමරන්න ඉඩක් ලැබීම ලොකු ආසනාවක්.
මටත් ගොඩක්ම සන්තෝසයි ඔබතුමා සමග සාකච්ඡා කිරීම පිළිබඳව. හොඳයි. අදත් ප්‍රතිභාවින්දන තුළින් ඔබ ආලින්දයෙන් සමුගන්න මොහොතත් ඇවිත්. ඉතින් අද අපිව දැනුවත් කර අපේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මැතිතුමා අපි එතුමාට හුඟක් ස්තුතිවන්ත වෙමු අපිව දැනුවත් කිරීම පිළිබඳව. නැවතත් සතියකින් ඔබ අප හමුවනතුරු ඔබ සැමට සුබදායි සතියක්. අයිබුවන්. Thank you.